බෝවන් ඔබ ස්වාධිනූ පානිි සවස්්‍ය හයයිතිය ප්‍රධාන ප්‍රෘතිවිකාශයක්ත් සමකයි. අදත් මුලින් මවධානය දවසී ප්‍රධාන පෘතිී සිරස් සලවෙත පෝමාගමින් තවත් ආයුත තොගයක් මතුවෙයි බොඩියාමර් දෙකකුත්තේ අතර කොරෝ නාබෙන් බැසුණු එක වසරටත් දෙකවසරටත් අගෝස්තු දහයේ සිට වාසලී දොරටවැර. මනසේ සධාථනික සිතුුවමක් වූ සිබිල් බැන්දා ජීවිත සිතුුවමින් මැකීයයි. ජන ජීවිතයත් රටේ සංවර්ධනයක් ඉහල නංවන්න උතුර දකුණ කියා වෙනසත් නැහැ. අගමැති දෙමල මාාධ්‍යවේදීන්ට කියයි. විශිෂ්ඨයන් සහ අදක්ෂයන් කියා බෙදන අශිෂ්ඨ විභාග ක්‍රමය වෙනස් කරන්න ඇවති දළ සූදානමින්. තනතුරී බලය පෙන්න්න සයිඩයේ හිටපු ලොක්කා ශානිිකල තවත් වැඩහෙලිවෙයි. චීනයේ නව නීතිත් එක්ක පොංකොන් යලි ඇවිලේ ප්‍රථමන් දේශය පුවත්. හෝමාගම පිටිපන උතුරප්‍රදේශයෙන් නිවසක රහස්කෘටයක සගව තිබූ තවත් අවි අයුත සහ පුරණ ත්‍රවයතෝකයක් ක්ස්වාගෙන්ෙන තිබෙනවා. මෙෙම ප්‍රදේශීදී ටීපනස්සයි වර්ගේ ගිනිියාවේ කොළහක් සමඟ අවයුතුගයක් පසුගේ වින් නබව නිදා අත්තඩංගොට ගැනුා අදා ලව අයුද සඟ ැබු ගඩනගල්ල හිමකරුගේ අනියම් බරිඳකි නිවසේතිබියදී මෙසේ තවත් අවායිුද ස්වාක නැත්තේ. අලතින් ස්යාගත් අය අවිදාතර රපිටර් ෂෝගන්න එකක් එහි චීව උන්ඩ හතරක් හැන් ක්‍රනට් හතක් බොඩයාම දෙකක් හඳුරානොකත් උන්ඩ හතරක් ස්වා කැනුනා. අදාල කාතාවද මේව විතත් අඩගොට ගෙනති වෙනවා. මෙ අතර පාතාල කල්ලි සාමාජකෙකු වන ගන නමැත්තාගේ සහයිැන්තුන් දෙෙකු මහර්ගද පොලි සත් රගුවට ගෙනතිබෙනවා ැනට බඳරගර ගතවසිටන ගන නැති පාතාල කල්ි සාමාජිකයා පාතාල නායක මත්කු ජාවරම්කරුවකු වන කොස්කොඩ තාරක නමැත්තාකගේ නු කමකේ හුගේ සහයකින් වන මෙම්පපුත් කල අන්තුන්ந்த මහරගන රවල හ පි පිට ප්‍රේශවද අතර ගුටකනු ලබවේ පොලස් විශේෂකාර බල යිකළ වැටලීමද. සැකරවන් සන්තකේතිබ සස් රජ් නිල ධහරන්ගේ විදායතන ව නිල ්‍ර ලෙ සක ල . මුද්‍ර සික් ්‍යා ඉම් පපු ඇතුළත් ලිපිගු කට්ට පහක්හා කේරල ගංචා ග්‍රයන් දෙක් ස්හ කැනුණා. කෘතහස්ථ ළමා සාහිත්‍ය වේදිනයක සහ චිත්‍ර ශිල්පිනියක වන කලා කරති අහප ප්‍රප්ත සැබිල් වෙත්ත සිංහ භාත්මේගේ දේ හහි පිළිබඳ අවසන් කටයුතු බොරෙන්ල්ල කනත්තේදී අනිදදා සිෙදු කරීමට නීමිතයි. මේ විසි හ වසේ ල්ේද උපත ලද සිල් වෙත් සිංහම හත්මිය ගින්තට බෞද් ිශ්‍ර පාසලින් ස ූලික අධ්‍යාපඩේ හැදැරවා. පසුව බලපිටේ ශුද්දූ පවල යාරමට තුළතු ඇය සුගත පාල මහතාගේ නව මග පස්සුන ප්‍රමාණය කියවීම් පොතට චි්‍ර නිර්මාණය කල පහලු හැවර දිවේ ද. පයිසවුරදු හ නමේද චි්‍ර ශල්පනිය කලෙස පුවත්ත් කලාවට ප වි සිල් වෙත් සිංහමහත්ිය ර හටකට වැඩිලයක් ළමා චිත්‍රකතා කලාවේ අනබිभවනය පරි චේදයක් සම්पූර්ණ කලා. ඇ නිර්මාණීකර ඇති සිංහල සහ ඉංග්‍රீසි ග්‍රන්ත සංඛාව දෙසීකට වැඩී. එදහස් නම්සයපනස් හයිවසේදී ඇති නිර්මාණී වූ குුඩ හොරා ළமாකතාව එදා மிதாතුර தරුවන් ஆர்தරෙන් வலந்தකෘතියක්. මෙට සිංහල லாமாකතා කලාව නව මගකට ගනීමටද එමකෘතිය සමත්තුනා. ඉංග්‍රீසි, නොவேජயா, ென்මාක, ජපන, சீන கொොறியாහා, ස්வீඩ ஞනභාෂාවලටது குඩ හොරා ග්‍රන්තය පරිවර්த்துනය කරතිබෙනවා. බිල සිංහම් හත්මිය සියල් ලම හා යෝවුන් කතාාවෙනුවෙන් ජාතික සහ ජාතන්තර සම්මාන රසකට පාත්‍ර වුණ. එද්හස් නම් සසියහැයට පහවසරේදී ඇගේ වෙසක් පහනකෘතියට මහා බ්‍රිතානයේ ඉස්ෝබෙල් හටීන් සම්මානය හිමි වුණ. එදහස් නම් සයසූ හයි වසේදිී ජපනය පළවූ හොඳම විදේශ ලමා කෘතිය බවට පත්තුූයේ කුඩ හොර ග්‍රන්තයයි. එදහස් නම් සසූ හතවසේදි ටෝකිව ළම පුස්තකාලේ තේරු ජනප්‍රියම ළමා පොතලෙසද කුඩ හොර පත්වුණනා. ොඳම සැලසුම සහිත ළමාපොත සඳහා දිදහස්තුන වසරේදී ඇගේ දුවන රැවල කෘතිය ජාත්‍යන්තර සාක් සම්මානයෙන් පිදුම් ලැබවා. ඇගේ කෘති ජපානය චීනය කොරියාව පිලිපීණය, නොෝවේ ස්වීඩනය Denmarkන් මාක් ඇමරිකා එක් සජනපද ඇතුළු රටමල් රැසක ප්‍රකාශයට පත්වතිබෙනවා. කුඩා දරුවන් විසි දහසක් සම්බන්ධ කරගනිමින් පුදුම පලින්ගුවමයින් ළමා කෘතිාක රචනා කරමින් ඇය මෑතකදී ගිෙන ස්වාර්තා පොතටද එක්කුණා. මගේ ඇහැක වපරයක් තිබිලා. මගේ අත්තම්ම හරියට ආදරයවට මට පින් වපරයක් තිබ කියල. මට අවුරුදු තිස් දෙකක් වුණාට පසේ තමයි දන්නේ මෙ ැ පේන නෑ කියලා. ඔකෝම චිත්‍රබං ඇදලා තියෙන්නේ කොඩහෝරා හැම එකම එක ඇහෙෙන්. දික කවුරුත් දන්නෑනි. ෙහිපයක් කොළඹ පෞද්ගලික රහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය, ඒ රාත්‍රියදී අභහවක් ප්‍රාප්ත වුණේ. මිය අන විට අනුතුංන වියහි පස වූ සිබිල් වෙත්ත සිංහම හත්මියගේ දේහය පැපිලියාන ඩයිස් පාරේ පිහිටි නිවසිට අද පස්වරවේ රැගණනු ලබවා. ොරල් එ පිහිටි ෞද්ගික මල්ශාලාාවක හැදිනේ තැන්පත් කරන දේහෙ පිළිමඳ අවසන් කටයුතු බොරල්ල කනත්තේදී අනිත්තා සිදුකිරීමට නේමිතයි. ඒ සංවර්ධනයට සහ ජනජීවිතය නැන්වීමට ව්‍යපෘති ක්‍රාත්මක කිරීමේදී උතුර දකුණ ලෙස වෙනසක් නැති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂමතා පවසෙනවා. දෙමල මාත්‍යවේදීන් සමඟ අර්ලිය ගාමන්දර පවැති හමුවේදී ග්‍රමාත්‍යවරයා මේ භව ප්‍රකාශ කලා. දෙදහස් පහ දෙදහස් දහය තම රජය පැවිතිස් සමේති, උතුරු නැගනිර පලාත්තුවල දැවන්තංර්ථන ව්‍යාප්‍රති රැසක් ක්‍රියාත්ම කළ පව අග්‍රහමත්්‍යවරයා මෙහිදීසී පත්කළලා. එම පළත්වල ජනජීවිතය යහපත්කිරීමට සැලස්මකින් යුතුව වත්මන් රජේත ක්‍රියා කරන පවයි, මහින්ද රාජපක්ෂ මහතා පෙන් පාතුන්නේ. අපේ උතුරේ කරපු සංවර්ධනය පසුගේිය අෞරුදු පහ තුළ එක් සත්ජාධීවක්ෂේෂ ටයන්නේගේ ආණ්ඩුව තුළ. උතුරේ ජනතාවට මන අදකකිරේ. නතාාවට පලාාත සංවර්ධන කර ීමට වතුර දෙද එයාලට රුවංකමක් කැතුුණි නෑ. දිී මධ්‍යත් කරේ ඒව ව හිති්‍යමිසාත් නමිකත්ති කියරවා වැඩකරවගඩ. න්සිිත් ෑැ කියල මගේ විශ්වාසය. අපයිබලාපොරොත්ව උතුරහ දකුණේ තිය සංවර්ධනය වේගේ එකහා සමානව ඇති කරන්න. ඇදවසයෙන් ද්‍යවසන් වනාට පස්සේ සංවර්ධනයට මුල්තරලන් උතුරේ දක්ුණේ තියන තත්ත්ට මගේ ගක්ගලාටික සාර්ථක ුණයි කියලේ මං විශසක නොත් පහුගේ කාලේ අපහු එක ආපස්සට කිය. திவேனே சயலும பாசல்வல பலமணහාவன ஸ்ரேனி பெரපාசල් ජාතික அධ්‍යාපන விද්‍යාපීට සහ ගුரு විද්‍යால அரம்பකිරීම සඳහා දිன நியම කண. අධ්‍යාපර ආයතන යි ආරම්භ කර සසුන්ගේ කටයුතු පවත්වාගෙනයාම පිළිබඳ. අද පැවති අමත් ෙමඩල් ලැස්වීමේදී දේරි කලෙස සාකච්චා කල බවයි අමත්ෙදළස් අලපෙරබ මහතාසඳහන් කරන්නේ. ඒනු සෞක සේවා දක්ෂනරල් ්‍රරයාගේ මාර්ගෝපදේශයන්ටුව පාසල් වල පළමන හා දෙවන ශ්‍රණිවල සසුන්ගේ අධ්‍යන කටයුතු ලබන මස දහවන්දා ආරම්භ කිරීමට නියබිතයි. පෙර පාසල්ද එදින ආරම්භ කරෙනවා. එමම සෑම පාසලකම විශවිිචහන්නටයුතු පිළිබඳ තා. ලෙල්ල පල්න ලෙට අ්‍යප්‍රාමාත්‍යශයට පලත් සභ අධ්‍යාපන අමත්‍යශවලට මෙන්ම පළත් පාලන ආයතරවලට, ජනධතිපති ගොටාබේ රාජ පක්ෂමඇත්තුමා උපදෙ ස්ලබාත තිබෙනවා. සේලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීටවල දෙවන වසර ශික්ෂණ ලබන් සඳහා නේවාසික අධ්‍යන කටයුතු ආරම්භ කිරීම ලබන හත්වන්දා සිට තිස් එක් වනදා දක්වාසි දුකරෙනවා. සෙල්ුම ගුර විද්‍යාලවල පළමන වසර සහ දෙවන වසර සිසුන් සඳහා. අධ්‍යන කටයුතු ආරම්භකිීම නියමත වැත්තේ. න හත්වනදායි ජාතික අධ්‍යාපන පීටවල තුංමන වසර ශිෂණ ලබීන් තම සීමාවවාසේ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පාසල් වලට අනුක්ත කිරීමද ලබන හත්වදා සිට තිස් එක්වදා දක්වාස දු කරනවා ලබන මස දහවන්දා ජාතික අධ්‍යාපන විද්‍යාපීටවල දෙවන වසර ශිෂණ ලබීින් සේමාවාසේ පුහුණුව සඳහා පාසල් වෙත අනුක්ත කිරීමටයි කටයුතුයෝ දා ඇත්තේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීටවල පළමු වසර ශිෂණ ලාබීන්ගේ නෙවාසකද්‍යන කටයුතු ලබන මස දහත්වන ද ආරම්භ කිරීමට නිය බෙතයි. මෙම සියලු ආතනවල අධනි කටයුතු අරම්භ කළද දරුවන්ගේ සෞඛ්‍ය රක්ෂාව පිළිබඳ සැල්කිලිමත්වන ලෙසයි, අධප්‍රමාත්‍යය දළස් අලාපිරම මහතා ඉල්ලා සිටින්නේ.. විශිෂ්ඨයන් සහ අදක්ෂයන් ලෙස සිදුකරන අශිෂ්ට බෙදීම සහිත විභාගක්‍රමය වෙනස් කරන බව අමාතේ දළස් අලාපරම මහතා පවසෙනවා. Laකවස් ආයතනෙ පැවිති උත්සවේකට සහභාග වෙන් අමාතිවරයා මෙම අදහස් පල කලාා. කවු සාතනය දය දරුවන් වෙනුවෙන් මුතු අහර නමින් විශේෂ අධ්‍යාපන පුවත්පතක් අද එළ දැක්වූවා. පළමු ශ්වණයේ සිට සිව නශවීණිය දක්වා දරුවන් වෙන වෙනු මෙම පුවොත්පත නිර්මාණය කරති වෙන්නේ. මෙහි පළමු පිටපත අමාත දළ සලහපෙරුව මහතාවෙත පිරිනවීම, லேකවස් සබහපති ජනාතිපතිීතිීක්නිය Wදාරත්න මහතාතින් සිදුකෙරුණ. රජයේ පෘති අයක්ක්ෂජරාල් නාළක කළුව මහතාඇතුළ පිරිසක්ද එම අවස්ථාවට එක් සිටිය. ෝක නොයි බදම් තියනවා අපි චාතින් ඉදිර පෙදිල තියන හධදී පෙර ෙද තියන ආගම්ිත බෙදල යන දේශකවාල් පක්ෂ දිර පරට ොන්ත්‍රම් බිල තියන. ෙදුම් මිර රි පබලයි මේ අත්තරේ පාසල් පද්ධතියේත් ජාතික පාසල් වෙනම තියන පරත්වභා පාසල් වෙනම තියන දෙමල මාධ්‍ය පාසල් වෙනම තියෙනු සිංහල මාධ්‍ය පාසල් වෙනම ජාත්‍යන්ත්‍ර පාසල් මෙම බෙදල බෙදලා මේ බෙදී මේ අශිෂ්්‍රතම බෙදීම තමයි සම අසමත් කියල බෙදනෙ විභාගය ප්‍රශ්න පත්‍ර පමණක් නෙමෙයි ජීවයගේ. සම් මේ විවාාග ක්‍රමය අපි වෙනස් කරන්න තිීදු කල් හමයි. එක් තිීදු කරන්නේ දරුවට පහසෝපේ සම ඉල්ලික් කරන්නේ දරුතිාව මේටකට වෙනස්විදයට බලමු. හො මේ විභාහ්‍යයෙන් ්‍රිය අධ්‍යාපනය අවාසාන් ප්‍රතිවලය මකක්ද දරුවා. අපි දක්ෂ දරුවවා අදක්ෂ දරුව කලා දරුව පෙදනවා. අපේ විවාා ක්‍රමක කොට කිච තැනන්. කොරෝා රෝගගේ ආසාධනය වී සිටි හතලිස් ත්දනෙකු අද දිනේ පූරණස්වේලබවා. එය අනු පූරණස්වේලබුවන්ගේ සංඛ්‍යාව එක් හස් හත්සය හතලිස් අටක්. කොරනාා වරස්තේ ආසාධනේ වීස්වේලබූ ඩාවිකාබදා සාමාජකයන සංඛ්‍යාවද අට ස අතලිස් දෙක දක්වා ය ගොස්ති බෙනවා. රටින් වාර්තාවන කරනවෛරසියා සාධනය වූ නවික හමුදා සාමාජකන් සංඛ්‍යාව නවසිය හතරක්. තවත් නවික සාමාජකන් හැට දෙදෙනෙකු ප්‍රතිකාරලබමින් සිටිනවා. නවික කඳුරුවලින් දං රෝගින් ර්තාාවීම ඉතාමත්ම අමුතත්වට පත්තුලතිනවත් ඉදිරී දින කිහිපේ තුළො හෝ සතිකිි තුළ ඒ සම්පූර්ණයම අවසන්න වර්මානයේ තිනයේ විද්‍යඥවිසින් සොයාගෙන තියෙන වහිරසය පිළිපඳව සැකිලමත් විය යුතුනත් එය වහාම ගෝලිය වසගතත්වකට පැතිරීමේ අවධනමක් නැති බවත්වූන්. ශරලා තියෙනවා යම්කිව දෙින් ඇවගේ වය අර සෝගයක් වගවතුල පැතිරෙනවානගගේ මුල්ලවදයේදීම හඳනා ගැනීමේ හැකියාව අපිට තියනවා. බ්‍ය අතර මිරටින් වර්තවූ කොරුණ අසාධතයන් සංඛාව දෙදහස් පනහ. එන් රෝකෙන් එක් දහසත්්‍යේ හතලි සට දෙනෙකු සුවේ ලබා ඇති අතර, තවත් රෝකින් දෙසි අනුවෙක් දෙකු රෝහක් කිහිතේක ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍යික්ෂණයට එ පපසූන සංඛ්‍යාව හතලිස් නවෑ. හම්බන් ො රෝහලේ ප්‍රකා ලැබ, කොුණ රෝගින් සේල දෙ නම සුවේ ලබා පිටබ ගොස්තිබෙනවා. ය අතර කට සහද හට ශ්‍රඩංකයන් දෙසේ හැත්තෑ දෙෙකු අද දැශන දිවඉට පැමිනිා. PCR පරික්ෂණ වලට යොකිරමින් අනතුරව මෙම පිරිස නිරෝදහයිද මධ්‍යස්ථාන කර පිටත් කර හරීමටයි ආරක්ෂංෂකටයුතු කළේ. ධවික ශීත්‍රයේ රැකියාවල නිරතව සිට පුද්ගලෑන්කසිේ පනස් පස් දෙනෙකු විශේෂ ගව්‍යායකින් මත්තල චාත්‍යන්තර ගන්තට පොලට පමිනිිය. ඔවන් කළඹ රයට යොමකිරීමින් පසුව නැවසද හ පිටත් කර හැරීම සිදු කරෙනවා. එමගුවන්්‍යයාන පමිණි සියලු දිනා PCR පරික්ෂණ සඳහහා යොකෙරුණ. අතරගන් හමුදාාව පත්පා කියනයන එරණ ඩ නිරෝදහන මධ්‍යස්ථායේ සිටි විසිහක් දෙනෙකු. එම කටයුතු අවසන් කර නිවෙස් බලා පිටවක කිය. ගුවන් හමුදාපති යා මශල් සුමංගල ඩැස් මතාේ උප දෙෙ ම, සීලු පහසුකම් සහිතවයි. මෙෙම නිරෝධහයට මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන්නේ. ස්්‍රිාවේ ල්බ ඩුවටාසන්නේ ලක්ෂතුනට වැඩ පිරිසක් ජීවන ප්‍රදේශ කිහිපයක් තවත් මසක කාලයක් සඳහාවසාදැවීමට එරට බලද හරින් කටයුතු කර තිබෙනවා. ඒ නවාසාධතයන් වර්තවීම ඉහලයාමත් සමකින් ගතු පැ විසිහතරතුළ වික්ටෝරයා ප්‍රන්තයෙන් නවාසාධතයන් හැත්තඇතු දෙෙකු වර්තාවීමත් සමඟ. ඔස්ට්‍රේලියාව දෙවන කොවිට රැල්ලක අවධානට මුහුණ දීඇති බවයි වර්තවන්නේ. COොවිD-19 හෙවත් නොව්‍ය කොරුණා වෛරසිය. මෙේවන විට ලෝපුරා එක්කෝට හයි ලක්ෂ දහතුන් දහස් තිස් පස් දෙනකොට ආසාධනීවී තිබෙනවා සුුවල බයිතිරෝකින් සංඛාව පනස් අටලක්ෂ විසිෙක් දහස් දෙසය පහ. වයිරස් සාධනය හේතුවෙන් මරණ පලක්ෂ දහතර දහස් හයිසේ පහළවක් වාර්තාවනවා. රටවල් හාසයන්පාලන ප්‍රදේශ දෙසය දහතුනක වරසේ ්‍යපතව ඇති බවයි ලොක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ජපායේ කොවි දෙවට වැල්ලක් නිර්මාණී ඇති බවවාර්තවනවා. ගතෝ පැ විසි හතර තුළ ජපානෙන් සිය ඉක්මවාගේ ආසාධිතයන් සංඛාවක් වර්තා විමත් සමකින් යනුව ජපානයෙන් වාර්තාාවන ආසාධීතයන්ගේ සංඛාව දහට දහස් පන්ංසියානු තුනක් දක්වා ඉහළ කොස්තිබෙනවා. න්හත්සිිය ොස් දෙෙකු ඩයිමන් පිින්සස් නෞකාව හම වූ ආසාධත්‍යයන් සහ ඔවුන් සමඟ සමඳ තපවැත්තුව අයි බව සඳහන්. දිනෙන් දින වාර්තාාවන රෝගින්න්ගේ සංඛ්‍යාව ඉහලයාමත් සමගින් සෞඛ්‍ය කාරි මණ්ඩල අර්ගුධ කාරිීතත්්ය එකට මුහුණ පඇති බවද වර්තාාවනවා. ඉහළම දයිනි කාසාධිත සංඛ්‍යාවක්, ගත වූ පැවිසි හතර තුළදී ඇමරිකාවිෙන් වාර්තාාවූ අතර එම සංඛ්‍යාව හතලිස් හයිදහස් හතිස් දෙකා. මාමජ ස් භාවේ සහ මුකාවරන පැළදීමයන්ද සෞඛ්‍යා රක්ෂිත ක්‍රමේද අනුකමනින්ෙන් නොකිරීම හේතුවෙන් ඇමෙරිකාවෙන් දෛනික වාර්තාාවන ආසාධතියන්ගේ සංඛ්‍යාව ලක්ෂ ඉක්මවායාහැකි බව එරට වසගතරෝග පිළිබඳ අධ්‍යක්ෂ, බෛද්‍ය ඇතනී ෆෞසි ප්‍රකාශ කරනවා. බේවන වි ඇමෙරිකාාවෙන් වාර්තාාවන ආසාධිතියන්ගේ සංඛ්‍යාව, විසිහත් ලක්ෂ විසිහදදහස් නවසය අනුහයදක්වා ඉහළ ගොස්තිබෙනවා. කො වයි සයා සාධනයවීමන් ඒ දින තුළ වැඩි පරිසක් ය ගොස් ඇත්තේ බ්‍රසිලේ එම සංක්‍යාව එක් දහස්ෙසේ හැත්තේකක් ගතවූ පෑ සිහතර තුළ වර්තාාවූ නවවාසාධතයන් තිෙස්හ දහස් නවසයනු හතත් සමගින් ්‍රසිලයෙන් වර්තාව නසාධිත්ත සංඛ්‍යාව දාහතර ලක්ෂාට දහස් හරසියසූ පහක්දක්වා ඉහල් ගොස්ති බෙනවා ්‍ය අතර ්‍රසිීලේ ඇමසන් වනන් ්‍රශ්‍රිත වචීවපන ගෝත්‍රික පිරිස ඕෝන ෛරසි නාරක්ෂකරගැනීමි අරමුණින් ගුවන් මකින් ඔවුන්ට අවශ්‍ය සෞඛ්‍යරක්ෂි තුප කරන ලබාදීමට එරට බලද හරිින් කටයුතු කරති බෙනවා. බතාන්යයේ කොවි-19 මරණ සංඛාව හතලිස් තුන්දහස ඉක්මවා ගොස් තිබෙනවා. බෙතාන්යයෙන් දෛනික වාර්තාාවන ආසාධිතයන්ගේ සංඛාවදඉහළ අමින් පවතින බවයි එරටින් ලබෙන වාර්තාපෙන් පාතින්නේ. ්‍රතානයෙන් මේ වන විට ර්තාවන ආසාධතයන්ගේ සංක්‍යාව තුන් ලක්ෂ දොළොස් දහස්සයිසේ පනසතරක් දක්වා ඉහල කොස් තිබෙනවා. මෙ අතර බ්‍රතාානයක් ක්‍රමාතිය බොරිස් ජොන්සන් විසින් රචයේ ඉදිරිාර්ථික වැඩපිල්වෙල සම්බන්ධෙන් ප්‍රකාශයක් සිදු කිරීමට නීමිත බවද වර්ත වනවා තවත් දේශය පෘතිකය පයක්තෑන්. කොරෝණ වසංගතය හේතුවෙන් අඩ පනවී තිබූ ෂේත්‍ර රැසක් යළි සක්‍රිය වෙමින් පවතිනවා. පනවා තිබූ සමා ඉවත් කිරිමත් සමඟ බොහෝෂිත්‍රවල අදවනවිට නව වෙනසක් දැකකත හැකයි. කොරුණ වරස ්‍යපතිය පැවති කාලයේ විදස්වල සිට මෙරට පැමිනිස්් වෙලාංකිකීන්ට තීරුපදු සහනයට තේ බහන්ඩ මිලතිී ගැනීමට ලබන සතිය සිට අවස්ථාව හිමිවනවා. ගුවන්තොටපලේ පැමණීප පර්යාන්තය වසවට පස්සේ. එදින සිට අදදක්වාගෙන් ශ්‍රීලාංකික ගුවන්මගින්, දහතුන්දහ පමණ ශ්‍රීලාංකාවට පැමිල්ලාතියෙනවා. ඕන් සසිලු දෙනාම ගුවන්තටපළෙන් පිටවෙලා අර නර්රෝධානය සඳ අප යොව කරන ලැබවා. ඕන් සියලු දෙනාම තීරුබාදුසයි රහිත පඩුබාහිලාදය ගැනීමට ඔවන්ට පහස්කම තිීනමේ ගුවන්තටපොලින්තිනෙන. හැටයි දං අප පවත්මාර්ගෙන් දන්නවා සියලුම ගුවන්මගින්ට පැමිඩ එක ලබාගන්න ක්‍රමය. ඒ රෙට්වන්ට පස්සේ ඔන් සේල්ු දෙනාටම එකක දිනයක් වෙනවා වෙලාක් වෙනවා ඇවිල්ල ඔන්ගේ තරුබතු රඇතේ බඩුබාවිරධද ිලද ගනීම සදහ. ලබාගත් හැකේ ොලවරින් පමන එකමුන්ගේ පස්පෝර්් එක ඒ මවුන්ගේ නිර්රුදයන්ටේදේ සහතිකය ඔන් පමිණි ගුවන්න ා අංක ඒ සිල්දේම ඕන් ැන පමිණියුට. එක දිනකට ඒ පමිණි මගින් සිය දෙෙකුට මෙම දුවන්තටට පමිණීම සහ අප සේරුම් පහස්කම් සල්සාලීදතිය. ස තුනකට අසන්න කාලයක්කු වසාද මාතිබූ සීගිරිය දෙශවිදි සංචාවකින් වෙනුවෙන් අද සිටවරෘත කරතිබෙනවා. සීගිියය කෞතුකාාරය සහ සීගිරි පර්වතය නැරඹීමට සෞඛ්‍ය අරක්ෂිත ක්‍රම වේධනුකමනය කරමින් පැමිණිණ ලෙසයි මධ්‍යම සංස්කෘතිකර මුදල දැනුම් දෙන්නේ. අද දිනේබ බොහෝ සංචාරකින් පිරිසක් පැමිණතිබූ ආකාරය ද දැකගත හැකි වනක්. ුණ ත්වේ හතුවෙන් ාතිීන් බලීමට බඳනාගාරවලට පැමිණීම තාවකාලිකව නතර කරතිබනා. ඒ සඳහා ද අද සිට යලි අවස්ථාව ලබාදී ඇති බව බඳනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළ. දනිියවේප චිත්‍රපටේ හෙටව දෑසන දහැ යිතිහ දර්ශනවාරය රටපුරා සියලුම සිදවාශාලාවල නොමිලේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන බවයි, ජාතික චිත්‍රපට සංස්ථාවය සබහපති උපාලිධර්මදස මහතා කියයා සිටියේ. දයමයි අපපටන්ගන්නවා දැනට තියෙන ප්‍රශ්නත් එක්ක සිටපරි ශාලායිට සෙනක ගෙන්න්නා ගැනීමක් ප්‍රශ්යක් වෙලා තිබුණ පොඩපොඩේක හරියාගෙන ඉනවා ඩුකු අවධනම ගත්ත ඒක සිතපල සස්ථාව සභාපති හැටියට මම ඉතාමගේ කරනවා. ැබ කලිව වසාද මාති වූ ගල්ඩ සමුද්‍ර පුරාාවේද්‍යයක් කෞතුකා ගාරේද අද සිට විරෘතව තැබෙනවා. නිල දහරින්ගේ සහ පැමිණිණ පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් පහසුකම් ඉහළ නංවා තිබෙනවා. මේ අතර සීමාවන්ට යට අත්ව ලබන පහළොස් වනදා සිට වේදිකා සහරංගශාලා නැබත විරෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා. ෞඛ්‍ය ේවාද්‍යයක්ක්ෂ නරල් විශෂක් නවයිද අනිල් ජාසිංග මහතා ප්‍රකාේශ කළේ ආසන දහරිතාවෙන් සියයට පණහක ප්‍රේක්ෂකෙන් සංඛ්‍යාවක් ඒක් දර්ශනවාරයක් සඳහා සහභාගේ කරගත හැකි බවයි. මේ අත්‍රදිවැනි සියලු මදිවාසුරකුම් අධ්‍යස්ථාන හෙට සිට විුරතකිරීමට අවසර ලබාදීතිබෙනවා. රුණය එකොස් ෙකූ පෑහරගෙන ගොස් අතුරු දන් කළ බව කියන සිද්ධියට අදාල බුද්ධි මෙහුම අධීක්ෂය කළේ හෙටපු ආරක්ෂක කළේ ම් ගෝටාවේ රාජපක්ෂ සහ, හිටපු නවිකමුදාපතිේ වසන්ත කරන්නාගඩන මහතරන් වට ප්‍රකාශ කරන ලෙසට, තමන්ට බලපෑම් එල්ල වූ බව නවිකමුදාවේ කමන්ඩ සුමිත් රන සිංගමහතා. කශලා බාධ ರක්ෂණ පර් මෙන්තුව හහිටපු අධ්‍යක්ෂණ ේස කරඇතුළ නිල දහරීින්. එලෙස බලපැෑම් කළ බවයි, දේශපාලන පළිගනින් පිළිබඳසව බලන ජනාධිප ම හම වේ හ ්‍රකාශළ. ි්‍රශක ොත්තමායිතුළ පවුලේ සමාජකන්ට ඕස්්‍රලයාාව සඳහා පහන්සුකම් සලසන බවට තමා ප්‍රකාශ කල බවද සුමිරනසිංහ කොමිසමහමුව කියයා සිටිය පසුගේ රජේ සමේ දේශාලන පලගනීමටලක්කු බවසමින් අත්ිරල් DDP දස්න එක මහතා කොමිසමට කරතිපු පැමණිල්ල සහ සාක්ෂී ලබා දෙමෙනුයි ඔහුම බව කියයා සිටේ. තරුණන් පැහරගත් බව කියන සිද්ිය සබන්ධයෙන් යහපාලන රජය සමේ ප්‍රරධ පරික්ෂණ දෙපාර්තමන්තුව අවස්ථක්කිහි පේකද ප්‍රකාශ සටහන් කරගත් බව සමිතරණ සිහ කොමසමහමේ දනුම්දුන්න ඔබ කනිෂ් නිලධරේ බටමන් ැලවියන්න පුළුව ැනම් චාත්‍යන්තර දක්වා යන ප්‍රශ්ඥ, ගොටහබේ රජපක්ෂ සහ වසන්ත කරන්නා ගොඩ අධදක්ෂණය ක බවට කටුත්තරයක් දෙන්නේයි නිශන්ත සිල්වා තමට පැවසූ බව ක්ෂිකාර සුමත් රණ සිංහ කියයා සිතියා. අසත්‍ය ප්‍රකාශකළ නොහැකිනිසාහ තම මාසෙක කොලහක් රක්ෂීත ඳනාාර ගතව සිටි බව ඔහු ප්‍රශ කලා. එමකායේදීද ශා්‍ය ේෂ කර විද නිලදහරීන් තමවෙත යොමු කරමින්, ගොටහබේ රජපක්ෂ සහ වසන්තරන්න ගොඩයන බහත්තරුන් නම් භවිත කරන ලෙස දැනම්දුන් බයි සුමි රනසිහ දේශපාල. පිගනින් පිබඳස්වා බල ජනාධපති කොමිස හමුව ශ. වැලිකට බන්ධනාගර රැඳවාන්ගේ ගාහතර නඩුවේ විත්තකරුවන් දෙෙනනකුස්සදු කළ බව කියන විේචනනාත්මක ප්‍රකාශ ඩංගු විඩිය දර්ශන, අපාධද පරක්ෂණ දෙ පර්ත්මේන්තුවට ලබද දෙන්නැයි කොළම ත්‍රිපුද්ගල වනිස්සරු මඩුල මධ්‍යායිතවට නියෝග කලා. පොලස් මද්‍රව ශික කාරයංශයේ හිටපු පොලිස් පරික්ෂක ඩියෝමල් රංගචේ වහා හිටපු බන්ඳනාගාර කොමසාරිස්වරකුවද එම රංචල් ළමහවායනය සිදුකල බව කියන විේ්නත්මක ප්‍රකාශ ඩංු වීඩියෝ තරශන අපනධති පරීක්ෂණ පර් මන්තුව වෙත ලබාතල්ලෙසටයි කොළඹ ත්‍රිපුද්ගල මහදිකන නියෝග කළේ ඒ ගහන් කුළතුங்கு, ප්‍රීප් හටිය රචේ හා මංජුල තිිලකරත්නෑන මහත්තතුරුන්ගේ සමත්ිත, ත්‍රිපුත් කල මහධකන විනිසුරු මඩුල් ලහවේ නඩුව කැඳ වූ අවස්ථාවේදී. ලබිකිින්ස්බරි හෝට ලද එල්ල ව මලාගෙන බැන්න බෝම ප්‍රහරේ, බෝමකරුවන මොහොමට් අසා මොහොමට මුභරක් නතහොත්, අබදුලා එයන සැක්කරුට අධාර අනුබල දුන් බවට අත්තරංකුටගත් සැක්කරු, ලබන පාල සොන්දාා දක්වා තදුරටත් රක්ෂත බන්ධනාකාරකත කිරීමට කොටු මහස්වත් අධිනන්නේ නියෝග කළලා. තංකු්‍රදේශය පදීංචි මුහොමෝ අරශාදැනැක්කරු යිප යක්ක්ෂණය ඔස්සේ නිීක්ෂණය කිරීමෙන් අනතුරුවයි, කොටු මහිස්වත් රංග දිසාමහහික හතා මෙම නියෝකය නිකුත් කले. මෙැත්‍ර මහස්වත් නිල මැද්‍රියේදී ක්ෂිකඩුවන් පිරිසක් ලබාදුන් රහස් ප්‍රකාශය මධදියට හෙරිතරෝවීම සම්හන්ඳයෙන් විදිමත් විමර්ශණයක් සිදුකර, අධිකනයට වර්තා කරන්නේ කොටු හස්වත්වයා බස්න හිර පාත්ත ාර ේෂ් නියෝජ පලිපතවරයායට නියෝග කලා. මහමතිවරණ වෙනුවෙන් මෙතක ක්‍රියාත්මක වූ සියලු කටේතු සාමකමිව සිතු වූ බව පැපනල් සංහිධානය පවසනවා. එඒස් සම්පන්තයෙන් පැහැදිලි කරන එම සංවිධාන විධාරික අධ්‍යක්ෂ, රෝහණ හිද්‍යාරචි මහතා. ලකාවේ මැතිවරණන්නේ තිහාසේ වැඩිම ප්‍රචාරණකාලයක් ලබපු මැතිවරන්නේ තමයි මේ මැතිවර්න්නේ මාස හයිකරාසන කාලයක් ප්‍රචාණය සඳහ යිඩ කන තිබෙන. සමස්ස ක්‍රියාවලිය නිීක්ෂණ කිරීම සඳහ නිරීක්ෂකයෝ පන්දහසක ප්‍රාණයක් යෝද වන්න ල්ක සැල්ුම් කල බ. අපි සිදී දී හක් වර්කාාවවෙලා තිබෙනවා. ප්‍රචන්්ඩකාරී සිද්ධීන් තුනකදි. එකම දේශපාල ධරාවේ කන්්ඩා ඇමට තමයි ඇටු මැතිවෙලා තිබේ. මෙවාවන මැතිවරන්නේ දක්වා කාය තුළ. මේ අපේක්ෂක හදදා හසය පනස් දෙක් තර කළත් ප්‍රාන්න කාරී තත්වයන් බරපතල මට්ම කරනෑ එක තාම සාධනය ලක්ෂණයක් මැතිවරනේ ප්‍රචාණ කටයුතු සුදන කාරය සම්බන්ධයෙන්ද මෙහිී අදහස් පල කරුණා මේ කාරයාල සබන්ධයෙන් මැතිවන කොමිස සභාව ගත්ත තිීදුව සම්බන්ධයෙන් අපි නෑමත සලකා බලන්න කියල ඉල්ලි කරන්න කැමති අපි ඔවන්ගේ ප්‍රචාන ඉඩකට සීම කලොත් එක වෙන විදිහකට මතුවේ මේ කිය අවක් තිබෙනවා එක කාරණය කවධාරණ කරන්නට අවශ්‍යයි මේ පාලිමේතුය මන්ත්‍රවරුගේ සභාවේ මේකාරණෙන් අපිට පහැදිලි වෙන ිද දෙෙදා ශස්සා ුල් පහලවා මන්ට රිජුලේසම අදාල වන්න නීතිය සංසෝධනය කරගන්ඩ, පාර්ලිමේතු නියෝජනක දේශාල පක්සා සමත් වෙලා තිෙන. එඒවගේම අපි අගේ කරන්න ඕන කාරණයක් තිබෙනවා අතිකර ජනාධතිපත්තුමා මාධනනිවේදනයක් නිකුත් කලා මෙමසාස්ථ සහපතිවර අධ්‍යක්ෂක මාණඩල සමාජිකන්ට, දේශපාල කටයතුවලට සම්බන්ධ වන්නේ, පා කියල අපි අික ජනතිපත්තුමාගගේ ලසසිටනේ ඔබතුම ආරම්භේ දීපවේ පනිවිඩය ප්‍රයෝගිකව ක්‍රාත්මක කරන්නට මේ මතිවන කාලය තුළ කටයතු කර හැටේ. දේශය ප්‍රෘතිී දැන්. දේශපාලන වේදිකාවේ නැගෙන විධ යෝජනා චෝදනාවලට එම වේදිකාවේ දීම පිළිතුරු සැපෙනවා.ඒසඳහා වෙන්ුවූ විසයි විස ජනමතය දැන් අනි වාලමේ සියව් බලතලත තරගෙන රාජ්‍ය බලය අතරරගෙන මේරට මෙහ බලතලත තරගෙන පැල විසි හකරක් ඇතුළුද තෙල්ල පහදමයික මද්‍ය අවස්ථාය්‍රකාශ්. සමහර කූහෝකය හිතාගන ඉන්නවා විශේෂයක් අපේ ප්‍රතිවාදී මේ ආවට ග්‍යානපී පොරුන්දු ලබාලනයි. හ රටේ ජනතාවත් පුළුවන් පොරුන්දුූ භාරගන් එමනම් පොරොන්දු ප්‍රතික්ෂ කර. සජිත් ප්‍රේමදාස කියන කෞද කියනක හර්ජන ප පෙන්නුවේ සජුත් ප්‍රේමදාාසු විපක්ෂණයක වෙලා ජනාද අපේක්ෂක වුණට පස්සේ. ඔබ දැකල දීනවාවද සජිත් ප්‍රමද සමහත්මයා. මේරණේ තියන තීරනාත්මක ප්‍රශ්නයක් සම්බන්ධය මොකක් හරී ජූර්ධනශී ප්‍රතිපත්යක් ප්‍රශපත් කරන. එකක හිස්ක වචන ගොඩක් හිස් වචන ොඩක් දැඟර පොඩිියුම් යෝ කරනවා. මගේ ආදරණීය සදාධරණය ප්‍යානන් කිය කිය පොඩියුලු කියන ඇද ස්කෝල අපට දෙනවා සමහනපද ලියන්න කියලා. ඒකගේ ඉතින් හිත් වචන ොඩක් කියනවා ගිරවා ගෙච්රයි. බරක්නෑ සතිි ප්‍රමදාස මහත්මයක් දිශවික්‍ය අසරන කළ ක්ත් ජාතික පාක්ෂිකයන්ව අද කොල බඩ හිලදී. කොල් ල්ලා පිරතම එතුම කරනෙ කොන දනතා වාසරන ක ඊලාලට පොහද යන්න කියන කාරතම මි ලාාගී. නිවා සමාත්‍යාසය උන්දහක් කාරදාහ ප්‍රස්සාදීල නිවා සමාත්‍යසයට පාලු කලලා ඒ තරමන්ගේ ලස්ව දනොට ක්පෑන්ට එක ලා දීලද තමන්ගේ පපදිරූපේ කොඩාගන්න තමයිඇතුම කටතු. සමග නබල වේග කියන්නේ. අර එක්සත් ජාතික පෙරමුණේ හිතපු. යම් යම් චෝදනාවට ලක්වෙච්ච සියල්ල බැහැර කරලා. පිසුදු කල්ල පෙරලාරගරපු ක්ඩෑමක්කක්කින්න එක. අපි අලුත් ප්‍රතිපත්තියත් තියන. අප න එක්සත් ජාතික පස්සේ අවුරදු ගානත්ී සැති පිච්ච තහර හොඳ වරගෙන පිලන ච්චේ ප අපි පැත්තක ඉබත් කලලා පියාරගෙන ී මදක සජිත්වමද හන්ද න හොරුට ත ි හරුණ කිය හනකම සජිත්වම දසකි. ඔයා ඔයාගේ පක්ෂට කට්ටියය ගත්ත හොරුවාවොත් එවා කියලද. නෑ එනෝක්කොම ගත්තා ඉතුරුලා අප නැතිය ත සජිවයම දා. පාන චෝතනවත් සංස්කෘති කරමුදලින්. ිියන තුන්දස්ගනන සංස්කෘති ක අරමුදලේ විශේපතයට අදාළ නොවෙන, නියමත පරිදි මුදල් අනුමති කර අනුම කිරීමගින් තොරව ලක්සති ස්තුන්දහා විඩ කරලගෙන. ඊද ඇවසය සජිප ප්‍රේමදශ මැත්තුමා කියනවා. එතුමන ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම දෙනෝගේින්. අපිත් කැමති. හැබැ එතුමට ත්‍රස්තවාදීන්ට මරණ දඩුවම දෙනකොට. ප්‍රාස්තුූ ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට මරණ දඩුව දෙනකොට, එතුමට පාර්ලිමේන්තුවේ එතුමට හම්බෙන මන්ත්‍රීයාසන තිහෙෙන්. පහක්විතර මරණ දන්ඩිනට යටටත් වෙන. ඒක හින්ද මරණ දඩුවදම දෙන්න කලින් ඒ ප්‍රාස්කුප්‍රියයාරයට චෝදන ල බිච්ච, ්‍රස්තුවාදීර් චෝදනා ලැබිච්ච, ඒ කණ්ඩෑම තමන්ගේ කණ්ඩෑමෙන් අලින් කලයුතුයි. අපි දන්නවා වර්තමාන ජනාජිපිති වරයාගේ කැපවීමක් තියෙනවා. නමුත්න් හතුමාට තනියෙන් කොරන්ඩ බෑ. එසේනම් අපි වගේ අය පාර්ලිමේන්තුවේ ඉන්දඕෝන. අපි වගේ අය සහයෝගේ දෙන්නදඕන. මේරට බේරා ගනීමට ඇතමුන් නාගලාගේ වත්නාා චන්ඩේ තැක්ට්‍රේට ලබා දෙන්න. ජනතාව කියන්නේ අර පැත්්‍යය හොරකංගලුවට මේ පැත්වය ම් බලටම් බේරගන්නවා. මේ පැත්තෑ ොගංගකලුට අර පැත්්‍ය අය බේරගන්නවා. අද අපි සමගි ජන බලවේගේ මේරටේ ජනතාව දසක දෙගත් වන තිස්සේ බලපලාාපොරොත්තු වන. නව දේශපාල ගමනකට දිසානීකට යන පක්ෂයත්තමයි. රේ ජනත ල ප රත් නේ ක් ජාත පක්ෂ දිගින් දිකට ැවවා සල කොටි බල්ල ෑලවා ඊට පස්ස ස් ිීම් ජතිවාදී ොකම එක අපේ පක්ෂි. ව ක් ජාත ප ක්ෂ න්ද ල්ව මදැමට පක්ෂයක් වුණ මුස් ිම් ගත් න්ද ල්ල ොට ද මේ උදබිය එක් ෙක්වත් අපේ පක්ෂ නෑ අද එක් ජාතික පක්ෂ කියෑන ඩියේ ේ නෑ කගැත්තු නිර්මාණකර ක් ජතික පක්ෂ අද පත් ති. ල තින ින් ෝ ටි. MC ෝ තිනවා ොළ ර නග ප රන් ඉන්දයාාවට පන හු විුුණන් ෝ තියෙනවා අත් ල න් ොන විකුණන්න ි ෝබ යි ර තියෙනවා යගන්න බෑ ීම පනවල ර්ති යි කල තියෙන. මව හිටියනම් යාපන පලාලි ගුවන්ො ොලත් කක් ින්බෝම්්‍ය අයිරන්වා ඉන්දයාාවටිකුණ. මේ ිින් බෝ ෝක්කොම ස් ්‍රිය කරන්න ොළුවන්. හෝම්බ නිස්ක්‍රියාන් සය ජාතික වාදී නායකත්වය තමයි කෝස්තුමාස පස්වැනි දර සමුන් හසල පාර්ලිමේන්තුවට වන්ඩුවුණේ. අවුදු පහක කාලය දස් පහල දෙදස් දහනමයි කාලය ඇත්වශම කියෙනාන අපේ ඉතිහාස කේදවාචිකයක් කියලා කියන්නට පුළුවො. එවන අපි එදා ගොට විරාජ පක්ෂ හත්බැට චන්දයදු හැටනම්ඹ ලක්ෂමුත් එහද යන්න ඕනේ. අපිත් සමග ඉන්නා පක්ෂ සියවුදිනාටම ගෞරුවෙන් සලකින් ඔවුන් සරු නාම් අපි සමය රඳවා න්න අතර. අපිට එදා චන්දය නොදුන්න්නෑ. එකතු කරගන්නට අපි මෙ මඇතිවරණයේදී උත්සා කර න්නොවෙන්. කොළඹ වරයේ ෘතය සමිති නෝජිතින් තුන් දෙෙකු අඩි එකසි අසු හතකින් යුත් දොමකරේක නගගේ විරෝධතාවක් ආරම්භකරතිබෙනවා. ොම රාය ඇගිහිෙන බාලුම් පායන්තය සවිකිරීම සඳහා චීනීන් ගෙන්නූ දුොඹම කර එහිස්ථාපිත කරන ලෙස එල්ලමෙනුයි, මෙම ෘතිය සම්ති නියෝජතීන් විරෝධාව ආරම්භ කරති බන්නේ. මෙම ග්‍රැන්ටි දොමකර පසුගය ජනි විසිස වනදින චීනයෙන් මෙරටටගෙන් වාතිමෙනවා. මේදක්වා එම දොමකර නෞකාවේ තිබීම හේතුවෙන් දිනකඩ රුපියල් ලක්ෂණු හතරක මුදල් වැෑවීමක් සිදුවන පව ෘතිය සමති නියෝජිතයන් පවසනවා. මීටේරහිව ආරම්භ කර ඇති විරෝධතාවන්ට බලධහරී ප්‍රතිචාරයක් නොදැක් ව හොත් මාරාන්තික පවාසයක් ආරම්භ කරන පව එම සේවකීන් පවසනවා. නේති විරෝධීව විදුලිය ලලාාගත් පුදගලෙන් එක් දහස් අමසේ තිස් හදනකුටහිව නඩු පවරාතිබෙනවා. ත්‍ය මහින් දමවර හතාගේ උප දිස්මත ලංකා විදුලිපල මණ්ඩල විමර්ෂන කණ්ඩයම්, පොලිසිේ සහය ඇතිව, දීති වි රෝධීව විදුලිය ලාණ්ඩාපපුත්්ගලයෙන් අත්තරංකට ැනීමේ මෙහයුම් ආරම්ප කර තිබෙනවා. එය අනුව පසුගිය වසරීමයි මාසේ සිට මෙම වසරේ මයි මාසය දක්වා කාලය තුළ නීති විරෝධීව විදුලිය ලබාකාත් පුදගලින් එත් දහස් නවසිති හද දෙෙනෙකු අතරංකට ගනු ලබවා ඔවන්ටේ හිව නඩපවරූ අතර දඩමුදල් දෙෙ, රුපියල්මිියන පනස්නාවයක් අයිකරගෙන ඇති බවයි, ලංකා විදුලිබ මණ්ඩලේ පවසන්නේ. විධ පුදගලින් නීති විරෝධී ලෙස විදුලිය ලබා කැනීම හතුවෙන් ලංකා විදුරි බල මණ්ඩලේයට වසරකට සිදුවන පාඩුව රුපියල් මිලියන සියය ඉක්මවනවා. ඩරට මාර්කේ අම්ඹේ වෙලාහා හැටන් යන ප්‍රදේශවල දුම්රේ පිණි පැණි දෙක් හීතුවන් ගමනාගමනයට බාදා එල්ල වනා. කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත් මතුලෙ සිට කොළඹ කොටුව දක්වාත් තාවනනි කිරීමට නීමමතයවතිබූ රාත්‍රී තැපල් දුරි දෙකේ ගමන්වාර අවලංங்குු කර තිබෙනවා. ෙල් හ පටිපොල දුම්ර ස්ථා අතර හ්ඩ පවාහන දුම්රියයක් පිැනීම හේතුවෙන් උඩට මාක දුම්්‍රීතදහවනට ගැටලුමතුව තිබවා මහනුර සිට බද්ල ලා දවනයපුූ අංක එක්දහස්සකසි විසිහය දරන බහණ් ප්‍රහණ දුම්රියයක් මෙසේ පිළි පැනැති බව අපවාර්තාකරු සඳහන් කරනවා. මේහේතුවෙන් උඩට දුම්රිය මාර්කයේ දුම්්‍රිය දහවන ීමාවේ තිබෙනවා. එන්දන සහිත ටැන්කය පිලි පැනීමින් එම ටැන්කයට හා දුම්රිය මාර්කේට, හානනි සිදගුණා ඉන්දන ගැලුම් පදහසාටසයක් මෙසේ ප්‍රවාහනය කරමින් තිබියදී පිලි පැත්ති. තර හැටන් දුම් ස්ථානය සලදී තවත් දුම්මක් අද පස්වර ව පිළි පැනැතිබෙනවා. නවල පිටිය සිට නානු ඔය දක්වා බහන්ඩ ප්‍රවාහනි කළ දුම්රයක් මෙසේ පිලි පැනීමට ලක්බුණ විදේශයන්හ රැකයාාවලල් නිරත මෙරක්ට ස්ශ්‍රමිකයන්ගේ සුපසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා තොරතුරු සංගරයක් සුදුකිරීමට ශ්‍රී ලංකා විදේශවා නයුක්ති කාරංශය තීරණය කරතිබෙනවා. මෙම වැඩපිළිවෙල අත්තේ විගමනිික ශ්්‍රමකින්ගේ සුබසාධන කටයේතුෙන්ම ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදුකිරීමටනීමත සේලුකාරයන් ඉලක්ක කරගනමින් මෙම තොරතුරු යාාවත්කාලීන කිරීම සිදුවනවා ශ්‍රී ලංකාව විදේශසේවා නනිියුක්ති කාර්ෑශයේ වෙබ්ඩවී ඇති අයිතුම් පත ඔන් Onlineයින්කමේට සම්පූර්ණ කර තමන් වෙත යොමු කරනලෙසයි විදේශත ශ්‍ර ලාංකිික සල ්‍රමකින්න්ගේ කාර්යශෂල්සන්නේ. සියලු දෙනාගේ රාහස්්‍යභාවය ආරක්ෂා කිරීමටද එම කාර්ංශය පැඳී සිටිනවා. එමෙන්ම ලබා දෙෙන තොරොතුරු වෙනත් කාරයන් සඳහා යොදාගන්නේ නැති බවද අවධාරණය කරනවා. තව සහ ඇතිය පෘත්්තිවිකාශය අදට අවසා. අපගේ බේලඟ පත්්‍රවිකාශය රාත්‍රයේ නමේ තිහට බලාපොරොත්තුවන්න.